ගැබිණි ඔබටත් උදෑසනට අපහසුතාවයක් දැනෙනවා නම් මෙන්න ඒකට හේතු. ඔබත් ගැබිණියක් නම් මේ වීඩියෝව ඔබට බොහොම වැදගත් වේවි. ඒ වගේම තමයි ඔයාලා දන්න කියන ගැබිණියක් ඉන්නවා නම් එයාටත් පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ ගැබිණි අම්මලාට ගර්භණී කාලයේදී උදේට ඇතිවන අපහසුතාවට හේතු මොනවාද කියන එක ගැනයි. ගැබිණි අම්මා කෙනෙක් වුණහම උදේට වමන යනවනේ. මේක ලෙඩක් නම් නෙමේ. හැබැයි මේක එක විදියකින් බැලුවහම ගැබිණි ඔබට අපහසුතාවක් වෙන්න පුළුවන්. මේ කාලයේදී හෝමෝනවල සිද්ධ වෙන එක් එක් වෙනස්කම් හින්දයි මෙහෙම වෙන්නේ. මුළු ලෝකයේ අතින් බැලුවහම නම් මේ වමන යන එක ඔක්කාරය නිසා ගැබිණි අම්මලා 80%ක් විතරම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ගැබිණි ඔබට මේ තත්වය මුල් සති 6-12 වගේ යනකම් විතරයි තියෙන්නේ. හැබැයි සමහර අම්මලාට නම් සති 16ක් විතර යනකම්ම මේ තත්වය එක විදිහටම තියෙනවා. ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔයාගේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වුණොත් හරි, එහෙමත් නැත්නම් ලේවල තියෙන සීනි මට්ටම අඩු වුණොත් හරි මේ වමනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක එක ගඳ සුවඳවල වලට වැඩිපුර සංවේදී වුණොත් එතකොටත් මේ වමන යන එක ඇති වෙනවා. අපි මුලින්ම ඔයාලට කිව්වනේ වමන යන එක ලෙඩක් නෙවෙයි කියලා. ඒත් මේ වමන යන එක දිගින් දිගටම වුණොත් ඒකෙන් ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔබට විජනනය වගේ තත්වයකට මුහුණ දෙන්නට වෙනවා. සමහර ගැබිණි අම්මලාට කෑම බීම හදනකොට ඒ වගේ එන සුවඳ අප්‍රිය වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ හින්දා මේ කාලේදී වෙන කෙනෙක්ට කියලා ඔයාලගේ කෑම බීම ටික හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙනවා. එහෙම නැතුව ඔයාලා අපහසුතාවයෙන්ම කෑම බීම උදේට හදාගන්න ගත්තොත් මේ වමන යන ගතිය තවත් වැඩි වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට උදේට වමන යනවා නම් කෑම කාපු ගමන් වතුර බොන්න එපා. එක්කෝ කන්න කලින් වතුර බොන්න, එහෙමත් නැත්නම් කාලා ටික වෙලාවක් ගියාට පස්සේ වතුර බොන්න. ගොඩක් ගැබිණි අම්මලාට ගැබ් ගන්නට කලින් කාපු බීපු දේවල් වලට වෙනදා වගේ ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කෑම සමහර විට දකින කොටත් අප්‍රිය වෙන්න පුළුවන්. ඒ නිසා කන්න ආස කරන කෑම විතරක් කන්න, අකමැති දේවල් බලෙන් කන්න යන්න එපා. ඕනම කෙනෙක් දන්න දෙයක් නේ තෙල් බැදුම් ජාති ඉක්මනින් දිරවන්නේ නැහැ කියන එක. ඒ නිසා ගැබිණි ඔබට මේ වමන යන කාලෙදි තෙල් කෑම කන එක නවත්තලා දාන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේම මේ කාලෙදි එක පාරට ගොඩක් කන්න යන්නත් එපා. පැය දෙකෙන් දෙකට වගේ බඩගිනි එන විදිහට ටික ටික කන්න. ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔබට බ්ලෙන්ඩ කරලා කෑම කන්න පුළුවන් නම් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔයා කෑම කාපු ගමන් නිදා ගන්නවා නම් ඒකෙන් ඔයාට වමන යන එක වැඩි වෙනවා කියන එකත් හොඳට මතක තියාගන්න. කැඳ, පළතුරු, එතකොට ඇඹුල් ජාති වලින් කෑම දිරවන එක ඉක්මන් කරවනවා. ඒ හින්දා මේ කාලයේදී මේ දේවල් කන්න පුළුවන් නම් ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔයාට වමන යන එක අඩු කරගන්න පුළුවන්. එළවලු ජාති තම්බලා කන එක වගේම සුප් බොන එකත් ගොඩක් හොඳයි. ලෝක ප්‍රසිද්ධ ප්‍රසව හා නාරි විශේෂඥ අය පවා කියලා තියෙන්නේ මේ කාලයේදී කනවනම් ඒක මේ වමන යන එකට ගොඩක් හොඳ විසඳුමක් වෙනවා කියලයි. ලෙමන් කන්නම ඕනෙත් නැහැ. ඒකේ සුවඳින් උනත් ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔබට ඔක්කාරය ඇති වෙන එක නවත්වන්න පුළුවන්. සමහර ගැබිණි අම්මලා මෙන්න මේ කාලේදී ලෙමන් සුවඳ තියෙන වෙනත් දේවල් ගැනත් හරිම උනන්දුයි. ගැබ් ගත්ත කාලෙට විවිධ කෑම බීම ජාති කන්න ගොඩක් ආස හිතෙනවනේ. ඒත් කෝලා වර්ග, පැණි බීම වර්ග එහෙමනම් හොඳම නැහැ. ඒ වෙනුවට ලෙමන් යුෂ ටිකක් බොන්න. ඒකෙන් ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔයාට කෑම කන්න ප්‍රියතාවයක් ඇති කරනවා. ගැබිණි අම්මා කෙනෙක් වෙන ඔබත්
ඉඟුරු දාපු තේ බොනවා නම් ඒක වමනය යන එකට වගේම ඔක්කාරයටත් ගොඩක් ලොකු පහසුවක් වෙනවා. ගොඩක් ගැබිනි අම්මලාට මේ කාලේ කෑම කන්න නම් වැඩි ආසාවක් නෑ තමයි. ඒත් දරුවා වැඩෙන්න පෝෂණය ඕන නිසා මිශ්‍ර විදිහට කෑම බීම ගන්න එක ගොඩක් වැදගත්. එහෙම කිව්වේ එකම කෑම කනකොට ඕනම කෙනෙක්ට ඒක අප්‍රිය වෙන නිසායි. ඒ හින්දා පළතුරු වර්ග, ඇට වර්ග වෙනස් වෙනස් විදිහට හදලා කන්න පුරුදු වෙන්න. වමන යනවයි කියලා මේ කාලේදී ඔයාලට සයන වලින් දෙන පොලික් අම්ලය වගේ ඕනම කරන විටමින් වර්ග බොන්නේ නැතුව නම් ඉන්න එපා. වමන යනවා කියලා වතුර නොබී ඉන්න එකත් ගොඩක් භයානකයි. ඒ හින්දා ටිකින් ටික වතුර බොන්න. ඒ වගේම මේ කාලෙට පළතුරු බීම බොනවා නම් ඒකත් ගැබිනි අම්මා කෙනෙක් වෙන ඔබට ගොඩක් හොඳයි.